සුව වේවා ඒ සුව බෝ වේවා ඔබ රට මුළු ලෝකයේම නිරෝගී වේවා සුවපත් වේවා නිදුක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා නෙත ගිය හැමතැන තියෙන රස මුසු රහ සහ හරතැන් අහුමුළු වල තිබුණුනත් එළියට අදලා ගන්න ඕනේ අද පූර්විකාවට අදපුවත්පතේ මුල් පිටුවේ අහුමුළු පීරද්දි හමුවෙච්ච ඡායාරූපයක් තියෙනවා බලන්න මේ ඡායාරූපය ජනාධිපති මාධ්‍යංශයේ තමයි මේ ඡායාරූපය නිකුත් කළ තියෙන්නේ සිරස්තලයේ අදපුවත්පතේ හරි කදිමයි මේ මැච් එක ගහන්න ඕනේ මැච් එකක් ක්‍රිකට් තරඟයකදී පළපුරුද්ද අඩු පිටිකරුවෙක් පිටියට ආවම ඉතින් බය කරලා කෑ ගහලා ඔළුවට බෝලේ දාලා ඇඟේ වද්දල එහෙම නැත්තම් දුස්ත්‍රාවක් හරි ගුගුලියක් හරි දාලා විකට් එක ගන්න තමයි පන්දු යවන කණ්ඩායම බලාගෙන ඉන්නේ ඔය අලුත් පිටිකරුවා කණ්ඩායමට ආවම තමන්ගේ කණ්ඩායමේ සමහර පරණ ක්‍රීඩකයෝ නොතිබෙන ලකුණු පෙන්නලා අලුත් පිටිකරුවාව අඩු ලකුණකට දුවද්දි දෙවියාමකටත් සලස්වන්න ඉඩ තියෙනවා පිට්ටනිය මැද්දට ගියාම මම තාමත් අලුත් කියලා බෑ පිච් එකට බැනලා වැඩකුත් නෑ අනෙක් අය හයියෙන් දානවා ගහන ගහන එක අල්ලනවා කියලාත් බෑ මම තමයි ලස්සනට ගැහුවේ කියලාත් බෑ කැත පහරවල් ගහරහලි තමන්ගේ කඩුල්ලත් එකගෙන කණ්ඩායමත් බේරගන්න ජයග්‍රහණය කරා යන එක තමයි අවශ්‍ය වෙන්නේ නැත්තම් මෙන්න අපේ බලාපොරොත්තුව කියලා හුරේ දාපු අයම තමයි හූ කියන්න පටන් ගන්නෙ ජනාධිපතිතුමනි මේක හරි අමුතුම ක්‍රීඩාවක් පරිස්සමෙන් ගැහුවොත් ඔක්කොම ගොඩ ෆේල් වුනොත් ටීම් එකේ ප්ලේස් එකක් නැති වෙනවා අයියානම් ඉනිම දෙකක් තරඟ කරලා නීති වෙනස් කරලා තුන්වෙනි එක ගහන්න ගිහින් අවුට් වුණා එයා දන්නවා මේ ගේම් එක ඡායාරූපය ජනාධිපති මාධ්‍ය අංශය මෙන්න ඊට ළඟට ඇසි ප්‍රධාන සිරස්සල කියන්නේ අදපුවත්පතේ ප්‍රධාන සිරස්සලය ගෑස් නගී නිදර්ශන වික්‍රමසිංහ වාර්තා කරන කිලෝ 12 මාර්ක ගෑස් සිලින්ඩරයක් ඒ කියන්නේ gedara සාමාන්‍යයෙන් පාවිච්චි කරන ගෘහස්ස ගෑස් සිලින්ඩරයක මිල ලිටර 1 රුපියල් 1257කින් සහ ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක් රුපියල් 984කින් ඉහළට නංවනවා කියලා අද වාර්තා කර සිටිනවා අදපුවත්පත. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ විකිනෙන කිලෝ 12.5 සිලින්ඩරයක පැවති මිල ලාෆ්ස් සිලින්ඩරයක 984කින් ඉහළට යනවා. ඊළඟට සමස්යක් විදිහට ගත්තාම අද අරුණපුවත්පතත් වාර්තා කරන තවත් කාරණාවක් තියෙනවා ගෑස් තිරුගුපිටි ආනෙනික කිරිපිටි මිල වැඩිවීම අද කියලා. අද නයනතරංග ගමගේ සාලී කුමාර් ගුණසේකර ඉනෝකා දමයන්ති වාරිය පොලිසියට වාර්තා කරනවා අරුණපුවත්පතේ ප්‍රධාන සිරස්සලය දේශීය කිරිපිටි මිලත් ඉහළට ඇමති ඩීබී හේරත් කියයි පාන් මිල රුපියල් 5කින් වැඩි කරන්න වෙනවා බේකරි සංගමයේ කියයි දැන් අදපුවත්පත කියන්නේ ලිටර ගෑස් සිලින්ඩරයක් 1257කින් සහ ලාෆ් ගෑස් සිලින්ඩරයක් 984කින් ඉහළට යනවා කියලා අරුණපුවත්පත වාර්තා කරනවා මේ පිළිබඳව නව මිල සංශෝධනයේදී ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 800කට ආසන්න මුදලකින් ඉහළ දැමීමට සිදු වන බව ලිටර ගෑස් සමාගමේ ඉහළ නිලධාරියෙක් අරුණට කියා තිබෙනවා. මේ වන විටත් ගෘහස්ස ගෑස් සිලින්ඩරයක රුපියල් 1300ක් පමණ ලාභයක් සමාගම ලබන බැවින් පාරිභෝගිකයන්ට එකවර එම බර නොපටවා අවමතරමින් රුපියල් 800කට ආසන්න මුදලකින් ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දැමීම සඳහා සමාගම කටයුතු කරනු ඇතැයි හෙතෙම සඳහන් කර තිබෙනවා. මේ වර්ෂයේ ආරම්භයේදී ලෝක ඉලන්දබලේ පවතින මිල ගණන් අනුව රුපියල් 550ක මිල වැඩි කිරීමක් අපේ රජයෙන් ඉල්ලුවා. නමුත් ඒ ඉල්ලීමට ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. එවකට ඩොලර් 600 සීමාවේ තිබුණු ලෝක ඉලන්දබලේ ගෑස් ටොන් එකක මිල දැන් ඩොලර් 800 ඉක්මවලා තියෙනවා. ඒ නිසා මේ වන විට ලිටර සමාගමට එක ගෑස් සිලින්ඩරයකින් රුපියල් 1300ක විතර පාඩුවක් ලැබෙනවා. ඒ කියන්නේ ලාභයකින් තොරව වියදම පමණක් පියවා ගැනීම සඳහා සිලින්ඩරයක මිල රුපියල් 2800 දක්වත් අවමතරමින් වැඩි කළ යුතුයි කියලායි ඒ නිලධාරිය කියන්නේ. එතකොට කිරිපිටි මිල පිළිබඳව ඩීබී හේරත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරනවා තිරිඟුපිටි කිලෝග්‍රෑම් එකක මිලද රුපියල් 10කින් ඉහළ දැමීමට නියමිතයි. එම සමාගම රජයේ ඉල්ලා ඇත්තේ කිලෝග්‍රෑම්යක් රුපියල් 20කින් වැඩි කරන්න කියලා. තිරිඟුපිටි කිලෝවක් රුපියල් 10කින් ඉහළ දැමුවොත් පාන් රාත්තල කමිල රුපියල් 5කින් ඉහළ දැමීමට සිදු වන බව ගෑස් කිරිපිටි මිල ඉහළ දැමීම නිසා බේකරි හිමියන් දැඩි අසීරුතාවකට පත්වන බව කියද්දිත් මේහා සමගම මේහා සමාන්තරවම දේශීයව නිෂ්පාදනය කරන කිරිපිටි මිල ඉහළ දමන බවත් පශු සම්පත් සහ ගොවිපළ ප්‍රවර්ධන රාජ්‍ය මාත ඩීබී හේරත් මහත්මයා සඳහන් කර සිටිනවා. ඒ අනුව කොහොමද කිරිපිටි මිල වැඩි වෙන්නේ කියලා අද වාර්තා කර සිටිනවා. ජාතික පොත්පත් කිහිපයකම මේ කිරිපිටි මිල වැඩිවීම පිළිබඳවත් සඳහන් කර තිබුණා. අද අරුණ පුවත්පත සඳහන් කරන ආකාරයට
රුපියල් 200කින් විතර කිලෝ එක වැඩි වෙන්න තියෙනවා. කිලෝ එකක මිල රුපියල් 200කින් වැඩි වීමට නියමිතව තිබෙනවා. රුපියල් 400 ගෑස් රුපියල් 400 කිරිපිටි පැකට්ුවක මිල වැඩි වෙන ආකාරයත් අද ජාතික පොත්පත්වල වාර්තා කර තිබුණා. ගෑස් මිල වැඩි වෙනවා. ඊළඟට ගෑස් තිනුකු පිටි ආනෙනික කිරිපිටි මිල වැඩි වීම අද කියලා. ඒ අතර දියර කිරි ප්‍රචලිත වෙලා තියෙනවා. මේ විද්දකොට අපි රටින් එන කිරිපිටි මාස ගණන් අවුරුදු ගණන් පරණ වෙලගෙන කිරිපිටි රටින්ගෙන එන ඒවා වෙනුවට දේශීය නැවුම් කිරි පරිභෝජනය වැඩි වෙලා කියලා මිල්ක සමාගම කියලා තිබුණා. ඒ පුවතත් අපිට ඕනනම් මේකම කියන්නත් පුළුවන්. අපි මේ සිරස්තල ඊටාම විමසමින් ඉන්නේ නිෂ්පාදක මණ්ඩලයේ ලෑස්ති නම් අපිට ඒකත් කියන්න පුළුවන්. දියර කිරි ප්‍රචලිත වීමෙන් මිල්කෝ ඉතිහාසගත ආදායමක් ලබයි කියලා අද අරුණපුවත්පත වාර්තා කරනවා සාලිය කුමාර් ගුණසේකරගේ වාර්තාවක්. ඒ වාර්තාව අපි තව ටිකකින් ඉදිරිපත් කරන්නම්. කොහොමනත් කිරිපිටි මේ ආදී භාණ්ඩවල අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල වැඩි වෙනවා කියලා අද සහ අරුණපුවත්පත් දෙකම වාර්තා කරනවා. ඊයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ශ්‍රී ලංකා යුද හමුදාවේ 72 සංවත්සරයේ සමරමින් කරපු කතාව අද දිනමිනු පුවත්පතේ ප්‍රධාන සිරස්සැලේ හැටියට වාර්තා කරනවා. නිදහසට කරුණු කියන්නේ නැහැ. එක නීතියක් එක රටක් යටතේ දූෂණයෙන් තොරව නිවැරදිව ඉදිරියට යාමට සහාය දෙන්න නුවන් කොඩිකාර මේ වාර්තා කර සිටින්නේ යුද හමුදා 72 සංවත්සරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කරපු ප්‍රකාශය. සඳුනි ගමාරච්චිගේ වාර්තාවක් විදිහට අද මෞබ්‍යම පුවත්පතත් ප්‍රධාන සිරස්සලේ හැටියට ඒ කාරණාව වාර්තා කරනවා. ඉදිරි වසර තුළ නව ව්‍යවස්ථාවක් ගෙනත් අලුත් ඡන්ද ක්‍රමයක් ඇති කරනවා. ජනතාව අප්‍රසාදයෙන් ඉන්නා බව මා පිළිගන්නවා. ඒ ගැන නිදහසට කරුණු කියන සූදානම් නැහැ. නව ජවයකින් රට ඉදිරියට ගෙන යනවා. මා කිසිලෙසකත් දූෂණයට යොමු වෙලා නැහැ. මගේ වියදම් තවත් අඩු කර රටට ආදර්ශයක් ලබා දුන්නා කියලා ජනාධිපතිතුමා කරන ප්‍රකාශය සඳුනි ගමාරච්චි මෞබිම් පුවත්පතේ ඇතුල් පිටුවකත් අවධාරණය කරනවා. විශේෂ කාරණා කිහිපයක් ප්‍රධාන වශයෙන් සඳහන් කළා. එකක් තමයි මම එදා පොරොන්දු වුණා විශේෂයෙන්ම නව ව්‍යවස්ථාවක් ගිනෙනවා කියලා. ඒක ඊළඟ අවුරුද්ද ඇතුළත කරනවා. විශේෂයෙන් ජනතාව බලාපොරොත්තු වන නව ඡන්ද ක්‍රමයක් මම ඇති කරනවා. ඒ වගේම අපි හරිත කෘෂි කර්මාන්තයක් මේ රටේ ඇති කරනවා කියන එක මම පොරොන්දු වෙච්ච දෙයක්. අපහසු වෙනස් කිරීමක්. ඔබතුමන්ලා බොහෝ දෙනෙක් ගමින් පැමිණි පිරිසක් බව මම දන්නවා. මව්පියන් නෑදෑන් හිතවතුන් මේ සියලු දෙනා අතරින් ග්‍රාමීය ජනතාවගෙන් 75%ක් පමණ ජීවත් වෙන්නේ රටේ ජනතාවගෙන් 75% ග්‍රාමීය ජනතාව. ඉන් වැඩි දෙනෙකුගේ ජීවනෝපාය කෘෂි කර්මාන්තය. බලන්න කාටද වකුගඩු රෝගය තියෙන්නේ කියලා, කාටද විවිධ රෝග තියෙන්නේ කියලා. එනිසයි අමාරු වුණත් මේ ඉලක්කය කරා යන්නේ. ඒ වගේම මම පොරොන්දු වුණා පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපි රට ඉදිරියට ගෙන යනවා කියලා. අපිට තෙල් නැහැ, අපිට ගෑස් නැහැ, අපිට ගල් අඟුරු නැහැ, අපිට තියෙන ජලය, සූර්ය බලය, සුළං මේ මගින් අපේ බලශක්තිය දිනු කරගන්න අපි සැලසුම් කරනවා. ජනතාව මගින් බලාපොරොත්තු වන දූෂණය නැති කරන්නට මම හමුදාවේ නිලධාරින් විවිධ තනතුරු වලට පත් කළේ ඒ බලාපොරොත්තුව ඇතුව. මම සූදානම් ඉදිරි වසර තුල මේ වෙනස්කම් සිදු කරන්න, ඉදිරි කාල සීමාව තුල මේ වෙනස්කම් කරන්න. මේ විදියට සොයන් විවේචනයකට ජනාධිපතිතුමා සූදානම් වෙනවා කියලා පහුගිය දවස්වක ජනමාධ්‍යවල වාර්තා කර තිබුණා. අද මෞබිම පුවත්පත ප්‍රධාන සිරස්සල හිටිට වාර්තා කරනවා. ඊයේ ජනාධිපතිතුමා කරපු ප්‍රකාශය ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්සලය පෝරයිල්ලා ආණ්ඩුවේ මන්ත්‍රී 40කින් ජනපතිට ලිපියක්. අජන්ත කුමාරගලකඩයි වාර්තා කරන්නේ. කුඹුරු වලට, එළවලු වලට සහ අපනයන භෝග වලට අවශ්‍ය රසායනික පොහොර නැවත ලබා දෙන්නේ ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගෙන් ඉල්ලීමක් කර ඇත. කේමදාස මාස්ටර් තමන්ගේ ඔකිස්ට්‍රා එකේ ප්ලේ කරන්න අන්තිමට මුල් කාලේ යොදාගත්ත ප්ලේයර්ස් එහෙම නැත්නම් වාද්‍ය ශිල්පීන් වෙනුවට කොළඹ හොඳට බටහිර සංගීතයේ හොඳ හුරු වාද්‍ය කණ්ඩායමක් යොදාගත්තා කියලා කියනවා. ඒ කියන්නේ සංගීතඥය විතරක් නෙවෙයි ප්ලේයර්ස්ලා වාදකයොත් ඒ ආකාරයෙන්ම එක මතයක ඉන්න ඕනේ, එක හැඩයක තියෙන්න ඕනේ, එකම ස්වරයක ඉන්න ඕනේ. දැන් ජනාධිපතිතුමා කියනවා අපි මේ අමාරු කටයුත්තක් කරනවා කියලා පසුපෙළ මන්ත්‍රීවරුන් කියන රසායනික පොහොර දෙන්න කියලා. ඇත්තටම ගමේ යන්න බෑ කියලා කියනවා. ගොවි ජනතාව අතර එහෙම විරෝධතාවක් තියෙනවා. ඒකට ජනතා ජනාධිපතිතුමාගේ මේ පණිවිඩය මේ මන්ත්‍රීවරුන් නේද ගමට අරන් යන්න ඕනේ. එහෙ නැතුව ගමේ තියෙන විරෝධතාව මේ විදියට ලියුම් මගින් ප්‍රකාශ කරන එක හරිද? අපි වගේ පුංචි මිනිසුන්ට එහෙම හිතෙනවා. වැරද්දක් තියෙනවා නම් සමා වෙන්න ඕනේ. ඊළඟට අද දිවෙන පුවත්පතේ ප්‍රධාන සිරස්සලේ වාර්තා කරන හේමන්ත රන්දුණු දඹුල්ලේ සරත් ඉරමිනියා ගම්මන දැරියකට පාඩම් කියා දීමට කැඳවාගෙන ගිය දඹුල්ලේ සිසුවිය අතවර කර මරා දමලා කියන සිරස්සලය අද දිවෙන පුවත්පතේ වාර්තා කරන
අනිත් ජාතික පුවත්පත් වාර්තා කරලා තිබුණේ අතවරයක් කරලා තියෙනවද කියලා සැකයක් තියෙනවා කියලා දඹුල්ල අතුරුපාරයාය ප්‍රදේශයේ පාඩම් කියා දීමට කියක් කැඳවාගෙන ගියපු 14 හැවිදිරි පාතල් ශිෂ්‍යාවකට අතවර කර අබිරහස් ලෙස ඝාතනය කර පලා ගියපු සැකකරු අත්අඩංගුවට ගැනීමට පුළුල් පරීක්ෂණයක් ආරම්භ කරලා තිබෙනවා අක්කාගේ මිතුරිය හා අනියම් සෙමියා අතුරුදන් කියලා වාර්තා කරනවා මේ අක්කා කියන සැකකාරියත් බාලවියේදී මේ විදියටම අපචාරයට ලක් වෙලා තියෙනවා කියලා අපි යෝජනයට ලක් වෙලා තියෙනවා කියලා ජාතික පුවත්පත් වාර්තා කරනවා මේ අද ප්‍රධාන සිරස්තල සෙසු පුවත්වලට අපි අවධානය යොමු කරමු කිරිපිටි හිඟයක් තිබුණ පෝලිං වල හිටියා ඊයේත් හිටියා අදත් ඉන්න වෙයි සමහර විට හැබැයි ඒකේ හොඳ ප්‍රතිඵලක් තියෙනවා දියර කිරි ප්‍රචලිත වීමෙන් මිල්කෝ ඉතිහාසගත ආදායමක් ලබයි සාලි කුමාර ගුණසේකර වාර්තා කරන දියර කිරි ප්‍රචලිත කිරීම ඉහළ යාමත් සමග මිල්කෝ සමාගම ඉක්ුත් අගෝස්තු මාසයේදී රුපියල් බිලියන 1.25ක වාර්තාගත ආදායමක් ලබාගෙන තිබෙනවා මිල්කෝ ආයතනයේ සභාපති ලසන්ත වික්‍රමසිංහ ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයන් මේ කරුණ අනාවරණය කළ තිබෙනවා කොවිඩ් වසංගතයත් එක්ක ආනයනික කිරිපිටිවල හිඟයක් දේශීයව පැවතුනා එම හිඟය මගහරවා ගැනීම සඳහා රාජ්‍යමන්ත්‍රී ඩී.බී. හේරත්ගේ උපදෙස් පරිදි සමාගම මේ වසර තුල වැඩි වශයෙන් දියර කිරි සහ කිරිපිටි නිෂ්පාදනය කළ අතර යනුව අගෝස්තු මාසයේදී තමන්ගේ අලෙවිය තවත් වාර්තා සහගත තත්වයකට ගෙන යාමට හැකුණා කියලා වාර්තා කරනවා බුද්ධිකියෝ තනතුරු වලට සභාපති තනතුරුට වලට පත් වුණාට පස්සේ කරන කැපකිරීමේ ප්‍රතිඵලයකුත් තමයි මේ පේන්න තියෙන්නේ දියර කිලි ප්‍රචලිත වීමෙන් මිල්කෝ ඉතිහාසගත ආදායමක් ලබයි මේවා විකුණන්න ලයිස්තුවේ දාලා තිබිච්ච ආයතන නැවත වතාවක් පණ ගහලාවිල්ලා තියෙනවා ඒ අතරේ සතොසත් ඉතිහාසගත ආදායමක් ලැබුවා කියලා වාර්තා කරනවා ඒ ගැන වාර්තාවකුත් තියෙනවා කොහොමුණත් 18 19 දරුවන්ට පාසල් සිසුන්ට එක් මාත්‍රාවක් පමණයි. අද උදේචි වේකනායක වාර්තා කරනවා වයස අවුරුදු 18 19 අතර පාසල් සිසුන්ට එක් මාත්‍රාවක් පමණක් ලබා දීමට තීරණය කර ඇති බව වසංගත රෝග විද්‍යාංශය සඳහන් කරනවා. තුන්වන මාත්‍රාවට ෆයිසර් 1,45,00,000 ගෙනල්ලා. වයස අවුරුදු 18 19 අතර පාසල් ළමයින්ට කොවිඩ් ප්‍රතිශක්තිකරණ එක් මාත්‍රාවක් පමණක් ලබා දීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයත් සලකා බලලා තීරණය කර තිබෙනවා කියලා අද උදේ ජීවේකනායක අරුණ පුවත්පත්තර වාර්තා කරද්දී ෆයිසර් එන්නත ගත්තට පිළිකා රෝගී දරුවන්ට සංකූලතා නැහැ. බයක් සැකක් ඇති කරගන්න ඕනේ නැහැ කියන සහතිකය තමයි මේ අනික් පැත්තෙන් ලැබෙන්නේ විශේෂඥ වෛද්‍ය සමන්මලි ගුණසේකර මහත්මියගෙන් වරුණ පෙරමුණ සඳහන් කරනවා ෆයිසර් එන්නත ලබා දුන් පිළිකා රෝගෙන් පිරෙන දරුවන්ට කිසිදු සංකූලතාවක් හෝ ආසාත්මිකතාවක් වාර්තා වී නොමැති බව ක්ෂුද්‍ර ජීවි විශේෂඥ වෛද්‍ය සමන්මලි ගුණසේකර මහත්මිය සඳහන් කර සිටිනවා ඒ නිසා වයස අවුරුදු 12 19 අතර දරුවන් වෙත කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහනතේ ෆයිසර් එන්නත ලබා දීම මහරගම රෝහලේදී සාර්ථකව ක්‍රියාත්මක වෙනවා මේ फेसबुक यान समहार कारण पीलिबंधव अनवश्य बिया अतिकर्गण पणिविडे तमाय मे कथावे अणिपत्यलंगठ दलागिनवे मुखाद मटलबेन इन्नत किल मम लबागंडो निन्नत मुखद किल हम विटम कि अन्े लंगम इन्नत तमाय हुदम इन्नत किल दम इकमते आगतीबुन मे अहवालत लभुनोत्तमय पिटराटल्टे अन्न पुलवांगिनी मम रटयान्न बलागिनो एनिसा मठ अहवालोण किल අනුමත කළ ඕනම එන්නතක් පිළිගන්නවා ඇමරිකාව කියයි වොෂින්ටන් AFP වාර්තා කරනවා ඇමරිකා විදේශිකයන්ට කියනවා හදිසි භාවිතයට සුදුසුයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ කළ ඕනෑම COVID-19 ප්‍රතිශක්තිකරණ එන්නතකට තමන් අනුමැතිය ලබා දෙන බව ඇමරිකානු ජාතික වසංගත රෝග පාලන සහ වැළැක්වීම ආයතනය ඒ කියන්නේ CDC ආයතනය නිකුත් කරපු නිවේදනයක දැක්වෙනවා ඒ අනුව බ්‍රිතාන්‍ය බලධාරීන් නම් කියනවත් තමන්ගේ රජය කොවිඩ් ෂීල්ඩ් එන්නත අනුමත නොකරන බැවින් එන්නත් දෙකම නියමිත පරිදි ලබාගෙන බ්‍රිතාන්‍යයට පැමිණ ගුවන් මගින් දින 14ක් නිරෝධාන්තය යොමු කිරීමෙන් අනිවාර්ය සාධකයක් බවට පත් කරනවා. හැබැයි ෆයිසර්, මොඩර්නා ඊට පස්සේ සයිනෝෆාම්, සිනොවැක් මේ ඕනම එන්නතක් ඇමරිකාව පිළිගන්නවා කියලා ඇමරිකාව සඳහන් කරනවා අනුමත කළ ඕනම එන්නතක් පිළිගන්නවා. බ්‍රිතාන්‍යත් කියන්නේ වෙනත් ඕනම එන්නතක් ලබාගෙන එන අය බාර ගන්නවා දින 14ක නිරෝධායනකින් පස්සේ. ඒ නිසා මට රට යන්න තියෙනවා. ඒ නිසා මට මේ එන්නතම ලබා ගන්න ඕනි කියන තර්කය වලංගු නැහැ කියන එක මේන් පැහැදිලි වෙනවා. ඒ නිසා හැකි ඉක්මනින් එන්නත ලබා ගන්න මොන හෝ එන්නතක් ලබා ගන්න හැකි ඉක්මනින් කොවිඩ් මර්ධන එන්නතගෙන ඔබේ ජීවිතය ආරක්ෂා කරගන්න කියලා යුද හමුදාපති ඒකාබද්ධ බාණ්ඩලේ ප්‍රධානී ජෙනරාල් ශාවින්ද්‍ර සිල් මහත්මයා ඉල්ලීමක් කරනවා අමිල ප්‍රභාත් වනසිංහ අනුරාධපුර අතිරේක වාර්තාකරුවයි සඳහන් කර සිටින්නේ මේ වන විට කොවිඩ් ආසාදිතයන් 700ක් 800ක් අතර ප්‍රමාණයක් දිනකට වාර්තා වෙනවා එයින් මියන ගණන 50කට අඩු සංඛ්‍යාවක රඳවා ගැනීමට අපට අවකාශය හැකි වෙලා තිබෙනවා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඉක්ුද්දා පැවති කොවිඩ් කාර්යසාධක බලකා රැස්වීමේදී උපදෙස් දුන්නා වයස අවුරුදු 18 19 අතර පසු වන දරුවන්ට පාසල් පරිශ්‍රයේදීම එන්න ලබා දීමට කටයුතු කරන්න කියලා ජනතාවගෙන් සුළු කොටසක්
එන්නත නොගින මගහැර ඉන්නවා. ඒ සුළු සංඛ්‍යාව හැරුණු විට වයස අවුරුදු 30ට වැඩි සීලුම දෙනාට එන්නත ලබා දීලා තියෙනවා. සැප්තැම්බර් මාසෙ වෙද්දි ඉලක්කය තිබුණේ වයස අවුරුදු 30ට වැඩි සීලුම දෙනාට එන්නත ලබා දෙන්න. ඒ අනුව අර යම් යම් හේතු මත පෞද්ගලික හේතු මත එන්නත නොගෙන ඉන්න උදවිය ඇරෙන්න වයස අවුරුදු 30ට වැඩි හැම දෙනාටම එන්නත ලබා දීලා තියෙනවා කියලා ජෙනරාල් චවින්ද සෙල් මහත්මයා සඳහන් කරනවා. ඊයේ ජනාධිපතිතුමා යුද හමුදාවේ සේවය අගමින් අවුරුදු 72ක සේවය අගයමින් එක පැත්තකින් මානුෂීය මෙහෙයුම සාර්ථක කරගන්න යුද හමුදාව දක්වපු දායකත්වයේ වගේම මේ ඊළඟ සටන ඊළඟ අරගලේ මේ නොපෙනෙන සතුරා කොවිඩ් සතුරා සමග කරපු සටනෙදි කරන සටනෙදිත් යුද හමුදාව දක්වපු දායකත්වයේ පිළිබඳ විශේෂයෙන්ම ඇගීමක් කළා. එකක් කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණය අඩු කරගන්න මේ රෝගය මර්ධනය කරගන්න, අනිත් පැත්තෙන් එන්නත් කරන්නේ සාර්ථක කරගන්න වේගවත් කරගන්න සෞඛ්‍ය අංශයක එකතු වෙලා මේ කරපු කාර්යභාරය ඊයේ යුද හමුදාවේ 72 සංවත්සරය යෙදෙන අවස්ථාවෙත් ඇගීමට ලක් කළා. ඒ නිසා ජෙනරාල් චවින්ද සිල් මහත්මයා ඉල්ලීමක් කරන්නේ හැකියක්මමින් කොවිඩ් එන්නත ලබා ගන්න ඔබේ ජීවිතය ආරක්ෂා කරගන්න. වෙන මොනවත් නිසා නෙවෙයි, ඔබේ ජීවිතය ආරක්ෂා කරගන්න කොවිඩ් එන්නත ලබා ගන්න. මේ අතරේ ලක්ෂ 15ක රැකියා බේර ගන්න ඕනේ. ඒ නිසා මංගල උත්සවවලට ඉඩ දෙන්න කියලා උත්සවශාලා ආහාර සැකසුම්කරුවන්ගේ සංගම් සභාපති කියනවා. ගම්පහ තිලකරත්න දිසානායකයි වාර්තා කර සිටින්නේ. කොවිඩ් වසංගතය හේතුවෙන් උත්සවශාලා සහ ආහාර සැලසුම් කර්මාන්තය විශාල වශයෙන් අර්බුදයකට මුහුණ පා තිබෙනවා. මේ ක්ෂේත්‍රයේ නිරත ලක්ෂ 15ක් පමණ පිරිස ගැන හිතලා අවම වශයෙන් 150ක සීමාව යටතේ හෝ උත්සව පැවැත්වීමට අවසර ලබා දෙන්න කියලා රජෙන් ඉල්ලීමක් කරනවා. හැබැයි වැඩේ තියෙන්නේ මහත්තුරුනි, දැන් කලින් වතාවේ අපේ නලින් පෙරේරා ආදරණීය ගායන ශිල්පියත් මේ ඉල්ලීමට එකඟ වුණා. එකඟ වෙලා දවස් කීපයකට පස්සේ ඔවුන් ඔහුම කිව්වා මේ විදිහට 150කට දෙන්න කියලා සීමා සහිතව දෙන්න, කොන්දේසියෙක් අපි කොන්දේසියනම වැඩ කරන්නම් කියලා මේ මහතුරු ඉල්ලනවා. හැබැයි වැඩේ යද්දි අමතක වෙනවා. මමත් පෞද්ගලික අත්දැකීම් කීපයකට මුහුණ දුන්න හැම මේ විදිය සීමා පනවල තියෙද්දිත් නෑ ප්‍රශ්නයක් නෑ, එකඟ ඉන්නකො පුළුවන්, ඕන දේ ගන්න පුළුවන්. මොකද ඊට පස්සේ අවසර ලැබුණායින් පස්සේ පැක්ස් ගන්න ගැන තමයි හිතන්නේ, ප්ලේට්ස් ගන්න ගැන තමයි හිතන්නේ. ඒ නිසා ලක්ෂ 15කගේ රැකියා බේරා ගැනීමේ අවශ්‍යතාවක් තියෙනවා. වගේම 2,22,00,000ක ජනතාවගේ ජීවිත බේරා ගැනීමේ අවශ්‍යතාවක් තියෙනවා. මොකද අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහත්මයා කියනවා, රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහත්මයා කියනවා තවත් අලුත් රැල්ලක් ලෝකේ පුරා පැතිරෙනවා. ලෝ පුරා කොරෝනා අලුත් රැල්ලක් මහාචාර්ය චන්න ජයසුමන කියයි. ඒ නිසා මේ ට්‍රිප් යන්න එපා, විනෝද චාරිකා යන්න එපා. තවම මේ රට ඇරියේ ආර්ථික කටයුතු කරගෙන යන්න. ඒ නිසාම අවදානම පහව ගිහිල්ලා නැහැ, අවදානම තවම තියෙනවා. අවදානම කොයිතරම්ද කියලා කිව්වොත් ලංකාවේ තත්ත්වය අපිට වාර්තා කරන්න පුළුවන්, ඒ වගේම ලෝකේ තත්ත්වය වාර්තා කරන්න පුළුවන්. ලංකාවේ ඊයේ දවසට වාර්තා වෙන රෝගීන් ප්‍රමාණය, ආසාදිතයන් ප්‍රමාණය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය යාවත් කාලින කරනවා ඊරෑ 10:10. ඒ වෙනකොට මේ විද්දි ලංකාවේ 526,383ක් සමස්ස ආසාදිතයන් වාර්තා වෙනවා. මේ වෙනකොට රෝහල්වල, එහෙම නැත්නම් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල, එහෙම නැත්නම් ගෙවල්වල ප්‍රතිකාර ලැබනවා 32,955. ඒ කියන්නේ මේ විද්දිත් 32,955ක් රෝගීන් ඉන්නවා. ඒ වගේ 3-4 ගුණයක් සමාජයේ ඉන්න පුළුවන්. ඒ නිසයි මේ අවධානම ගැන කියන්නේ. ඊයේ තලතෙන් රෝගීන් 720ක් වාර්තා වුණා. මේක අර පහුගිය මාසෙ තිබිච්ච තත්ත්වයට වඩා ඉතාම සහනදායී තත්ත්වයක්. හැබැයි තවමත් 720ක් වාර්තා වෙනවා. ඒ වගේම 13,331ක් මරණ සමස්යක් විදිහට වාර්තා වෙනවා. මේ වෙනකොට සුව වෙච්ච ප්‍රමාණය 480,097ක්. එතකොට ලෝකයේ අලුත් එහෙම රැල්ලක් වර්ධනය වෙනවා කියලා මහාචාර්ය චන්ද ජයසුමන රාජ්‍ය මාත්‍යවරයා සඳහන් කරනවා. විශේෂයෙන්ම මේ ශීත ඍතු ආරම්භ වීමත් එක්කම මේ වෙනකොට 23,86,27,526ක් රෝගීන් අද උදෑසන වෙද්දී වාර්තා වෙන වර්ල්ඩ් මීටර් වෙබ් අඩවිය සඳහන් කරනවා. ඊයේ දවසට 296,855ක් අලුතින් රෝගීන් හඳුනා ගන්නවා. බොහෝ රටවල රෝගීන් සංඛ්‍යාව වැඩි වෙලා තියෙනවා. මරණ සමස්යක් විදිහට ගත්තාම 48,66,897ක්. මේ මනුස්ස ජීවිත ගැන අපි මේ කියන්නේ. ඊයේ දවසටත් අලුතින් මරණ 4,482ක් වාර්තා වෙනවා. 4,482ක් මරණ වාර්තා වෙන ලෝකේ. ඊළඟට මේ කොවිඩ් වලටත් වඩා භයානකයි, හානියක් වෙනවා දරුවන්ගේ අධ්‍යාපනයට, අධ්‍යාපනය හානි වීමෙන්. කොවිඩ් වලටත් වඩා වැඩි හානියක් අධ්‍යාපනය හානි වීමෙන් දරුවන්ට වෙනවා කියලා
රජය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියනවා. ඒ නිසා කඩිනමින්ම පාසල් ආරම්භ කිරීම සඳහා වැඩපිළිවෙලක් සකස් කළ යුතුයි. කඩිනමින්ම පාසල් ආරම්භ කිරීම සඳහා වැඩපිළිවෙලක් ආරම්භ කළ යුතුයි. ඉන්දික හේවා විතරණ වාර්තා කරන්නේ අද පුවත්පතට. අන්තර්ජාලය මගින් ඉගෙනීමේ කටයුතු කරන දරුවන්ගෙන් සැලකිය යුතු පිරිසක් අන්තර්ජාල ක්‍රීඩාවලට පිළිමී තිබෙන බව වාර්තා වෙනවා. සමහර දරුවන් අධ්‍යාපනයේ හැරදා යන බවටත් වාර්තා වෙනවා. මේට අමතරව පළමු ශ්‍රේණියේ සිට තුන්වන ශ්‍රේණිය දක්වා ශ්‍රේණිවල සිටන දරුවන්ගේ බුද්ධි වර්ධනයට සාපේක්ෂව ලබා දිය යුතු මූලික අධ්‍යාපනයක් තියෙනවා. අදාළ කාලය තුළ එය නොලැබීම දරුවන්ගේ පෞෂ්‍ය කෙරෙහිත් බලපාන ගැටලුවක් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වරයත් එක්ක මේ පිළිබඳව කතා කරලා තිනෝ. මේ කරුණු සඳහන් කරන්නේ වෛද්‍ය සේනාල් ප්‍රනාන්දු මහත්මිය, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ ලේකම්වරයා. මොකද එක පැත්තකින් ගත්තාම ඔන්ලයින් නිසා දරුවෝ වෙන වෙන අවභාවිතයන්ට ලක් වෙනවා. ඒකේ ප්‍රතිඵල අපිට ඇත්තම තාම නිශ්චය කරගන්න බෑ. මේ પરම්පරාව වැඩිහිටියන් බවට පත් වෙද්දී මේ 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 බලපෑම කොයි විදිහට තියෙයිද කියලා හිතාගන්න බෑ. තාම ඒක ගණනය කරන්න බෑ. අනික පැත්තෙන් ගත්තාම විශේෂයෙන්ම ප්‍රාථමික අවදීදී හෝඩියේ පන්තියේ ඉඳලා මුල් අවුරුදු දෙකේදී විතර විෂයට අමතරව දරුවන් සමාජාන යෝජනයේ ක්‍රියාවලිය පාසල තුලදී ඉගෙන ගන්නවා. ඒ සමාජාන යෝජන ක්‍රියාවලියට හුරු වෙනවා. අන්නේ ඒක අහිමි වෙලා තියෙනවා දරුවන්ට. ඒ නිසා ඉක්මනින්ම පාසල් පටන් ගන්න ඕනේ. පාසල් පටන් ගත්තයින් පස්සේ ගුරුවරු එයිද ඉස්කෝලවලට. ගුරු සේවාව විවෘත වන ගැසට්ටුවක් එහෙම නැත්නම් කෙටුම් පතක් වෙනවා කියලා අද නවෝද්‍යා පවණි වාර්තා කරනවා. ගුරු සේවාව සංවෘත වන ගැසට්ටුව කෙටුම්පත් වෙයි සංවෘත වන විවෘත නෙවෙයි සංවෘත වන. ඒ අනුව ශ්‍රී ලංකා ගුරු සේවයේ ශ්‍රී ලංකා විදුහල්පති සේවය සහ ශ්‍රී ලංකා ගුරු උපදේශන සේවය 2021 අටවැනි මාසේ 30 වෙනිදා අගෝස්තු මාසේ 30 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි වෙන්වෙන් වශයෙන් සංවෘත සේවා බවට පත් කර ඇත. මේ වන විට මේ කෙටුම්පත ගුරුහා විදුහල්පති සංගම් වෙත යොමු කර ඇති අතර ඒ සම්බන්ධයෙන් ඔවුන්ගේ නිරීක්ෂණ හා නිර්දේශ ලබා දීමට දින 7ක කාලයක් අධ්‍යාපන අමාත්‍යාංශය ලබා දීලා තියෙනවා කියලත් සඳහන් කර සිටිනවා. එතකොට දින 7ක් ඇතුළත මේ පිළිබඳව අදහස් දක්වන්න කියලා ගුරු විදුහල්පතිවරුන්ට සහ අද කියන වෘත්තීය සංගම් වලට ඉල්ලීමක් කරලා තිබෙනවා. එනිසා දැන් ඉස්කෝල පටන් ගත්තයින් පස්සේ ගුරුවරු එයිද කියලා ප්‍රශ්නයක් තියෙනවා. අපි ගුරුවරුන්ගේ ප්‍රශ්න දිහා බලනවා වගේම ගුරුවරුන් දරුවන්ගේ අනාගතය ගැනත් හිතන්න ඕනේ. අපි ගුරුවරුන්ගේ ප්‍රශ්න දිහා බලනවා වගේම ගුරුවරුන් දරුවන්ගේ අනාගතය ගැනත් හිතන්න ඕනේ. තීරණාත්මක සාකච්ඡාවේදී ඵලදායි විසඳුමක් ලබා දෙන බවට සහතික වෙනවා කියලා මුරුට්ටිට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා. ජේටි දසිල්ව වාර්තා කර සිටින්නේ. අපි ගුරුවරුන්ගේ ප්‍රශ්න දිහා බලනවා වගේම ගුරුවරුන් දරුවන්ගේ අනාගතය ගැනත් හිතන්න ඕනේ කියන මේ කාරණාව අවධාරණය කරනවා. ඒ කියන්නේ දැන් ගුරුවරු වැඩට එයිද නැද්ද සහ ගුරුවරුන්ගේ මේ විරෝධතා පිළිබඳව ඇත්තරම ගත්තොත් ගුරුවරුන්ගේ විරෝධතාවලට වඩා වෘත්තීය සංගම්වල විරෝධතා කියන්නේ ගුරුවරුන්ගේ විරෝධතා තියෙනවා, ගුරුවරුන් යොදාගෙන කරන විරෝධතා තියෙනවා, ගොවීන්ගේ විරෝධතා තියෙනවා, ගොවීන් යොදාගෙන කරන විරෝධතා තියෙනවා. දැන් මෙතන විසඳගන්න බැරි ප්‍රශ්නේ තියෙන්නේ ගුරුවරුන් යොදාගෙන කරන විරෝධතා. සමහරට බය නිසා, සමහරට තර්ජන නිසා, සමහරට මේ වෘත්තීය සංගම් වලට තියෙන එකඟතාව නිසා යම් පිරිසක් මේ වර්ජනවල නියැලෙනවා ඇති. හා නියැලෙන්න බලාපොරොත්තු වෙන්නේ ඇති. හැබැයි ඊයේ මුරුත්ත්‍ය ආනන්ද ස්වාමීන් වහන්සේ සඳහන් කරපු කාරණාව තමයි වෘදු 24ක් 30 තිබිච්ච ගැටලුවක්. එතකොට මේ අයවැයෙන් විසඳනවා කියලා පොරොන්දු වුණා. හැබැයි මේ වෘත්තීය සංගම් කියන්නේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ, ඔවුන් කියන්නේ නෑ එකපාරට දෙන්න ඕනේ. එනිසා මුරුත්ත්‍ය ආනන්ද හාමුදුරුවෝ කියනවා මේ ප්‍රශ්න කඩපිල් ගානේ පාරවල් ගානේ අරගෙන ගිහිල්ලා ගුරු වෘත්තියට තියෙන ගෞරවය නැති කරන්න එපා කියලා. ගුරු වෘත්තියට වෙච්ච ඝාණිය නිසා බොහෝ ගුරුවරුන් සිත් ඇවුලෙන් ඉන්නේ කියන කාරණාව ඉතාමත්ම පැහැදිලි. අපි ගුරුවරුන්ගේ ප්‍රශ්න දිහා බලනවා වගේම ගුරුවරුන් දරුවන්ගේ අනාගතය ගැනත් හිතන්න ඕනේ කියලා සඳහන් කර සිටිනවා. දැන් වර්ජන ගැන කිව්වම, උද්ඝෝෂණ ගැන කිව්වම ඊට පස්සේ අපි යනවා අද ජාතික පොත්පත් වාර්තා කරන තවත් කාරණාවකට. ඒ තමයි එක පැත්තකින් මෙන්න රසායනික පොහොර ඉල්ලා කහදුව තේ වගාකරුවෝ විරෝධතාවක. වැලිවිටිය දිවිතුර උපුල් මහේෂ් සහ බලපිටිය අනුර සසමිත් වාර්තා කරනවා. රසායනික පොහොර ඉල්ලා කහදුව තේ වගාකරුවෝ විරෝධතාවක. මම මේ ප්‍රවෘත්තිය කියවන තෙක් ඔබ මේ ඡායාරූපයේ දිහා ටිකක් හොඳින් බලන්න. හරි ලස්සනයි. ලස්සනට වැඩේ සංවිධානය කරලා තියෙනවා. තේ කෑල්ලක් මැද්දේ ගොවි ජනතාව ඉන්නවා, තේ වගාකරුවන් ඉන්නවා බැනර් උස්සගෙන. ඊට පස්සේ මේ තේ
වගාබිම මැද තේ කෑල්ල මැද්දේ පොඩියම් එකක් කතිකාසනයක් තියලා කතිකේ කතා කරනවා ඔබ මාධ්‍යවල දකිනවා මේ කතිකේ කතා කරන තාලය ඌරුව එතකොට මොන දේශපාලන පක්ෂික නායකයෝද මෙහි මේ විදිහට කතා කරන්නේ ඒ ඌරුව කොතනද තියෙන කියලාත් පේනවා කඩාවැටී තිබෙන තම තේවගාව යලිගොඩන කීම සඳහා නිසි ප්‍රමිතියකින් යුතු රසායනික පොහොර ලබා දෙන්න ඉල්ලමින් රෑකඩ හේන කහදුව තේවතු හිමියන් පිරිසක් ඊයේ කහදුව තේවගාබිමේදී විරෝධතාවක් පැවැත්වුවා මේ ඒක ඊළඟට ආයි ගියාම ජාතික පුවත්පත අරුණ පුවත්පතට ගියාම තව කාරණාවක් තියෙනවා සමා වෙන්න ලංකාදීප පුවත්පතට ගියාම මැදිරිගිරියේ චාපා මදුෂානි වාර්තා කරනවා කාබනික පොහොර යොදා අසාර්ථක උනේ බට ඉරිඟුව ගාව ගිනි තබා වනසයි මැදිරිගිරියේ චාපා මදුෂානි වාර්තා කරන්නේ ගොවින් විශාල පිරිසක් අක්කර 4කට වැඩි භූමි ප්‍රමාණයක වගා කළ මේ වගාවෙන් 10%කවත් අස්වන්නක් නොලැබුණු බව ගොවිහු පවසනවා තමන්ගේ පළදාව නොමැති කමින් විශාල මුදලක් වැය කිරීම නිසා තමන් දැඩි සිත්තැවුලට පත්වෙතයි දැඩි ලෙස පීඩාවට පත් සිටින ඒ ගොවීන් සදහන් කරනවා එතකොට ඇත්ත ගොවීන් අපි වගේ නෙවෙයි ඔවුන්ගේ අවුරුද්දෙම ජීවිකාව අවුරුද්දෙම ආදායම බඩ වියත රැකගන්නේ මේ වගාවත් එක්ක එතකොට විශාල මුදලක් යට කළා දුක් මහන්සි වෙලා රෑ දිවා නැතුව බලලා මේ අස්වැන්න එනකම් බලාගෙන ඉන්නේ අස්වැන්න බලාපොරොත්තු මට්ටමට නොලැබුණාම ඔවුන්ට සාධාරණ ආවේගයක් තියෙනවා හැබැයි දැන් මෙතන ප්‍රශ්න තියෙන්නේ මේ විදිය උද්ඝෝෂණ සහ මේ විදියට මේ බඩේරිඟු වගාව ගිනි තබන එක කැමරා ගෙන්නලා ওই වැඩේ කරන එක කවුරු හරි ගොවියෙක් මේ වගේ Tamanට තියෙන ආවේගයකට මෙම ගින්නක් තියනවා නම් ඒක කොහොමද කැමරාවල ටෙලිවිෂන් කැමරාවල ඊට පස්සේ පත්තරවල තියෙන මුද්‍රිත මාධ්‍යවල කැමරාවල එහෙම සටහන් වෙන්නේ. එතකොට අපි අර කලින් ඡායාරූපෙත් දැක්කා තේවගා කරුවන් ඒ උද්ඝෝෂණයේ සංවිධානය කරන හැටි හරි කදිමට. ඒ නිසා ඒකයි කිව්වේ ගුරුවරුන්ගේ උද්ඝෝෂණ තියනවා ගුරුවරුන්ගේ ඉල්ලීම් තියනවා ගුරුවරුන් යොදාගෙන කරන උද්ඝෝෂණ තියනවා. ගොවීන්ගේ ඉල්ලීම් තියෙනවා ගොවීන්ගේ උද්ඝෝෂණ තියෙනවා ගොවීන් යොදාගෙන කරන උද්ඝෝෂණ තියෙනවා එතකොට ගොවීන් යොදාගෙන කරද්දි ගොවීන් දඩමීමා කරගෙන ගුරුවරුන් දඩමීමා කරගෙන කවුද මේක පිටිපස්සේ ඉන්නේ කියන ප්‍රශ්නයක් තියෙනවා කොහොමුණත් මේව දිහා බලාගෙන ඉන්නෝනේ අපි පෞද්ගලිකව කල්පනා කරන්නේ රසායනික පොහොර වලින් කෘමිනාශක වලින් වල්නාශක වලින් ඉවත් වෙලා පරිසර හිතකාමී ගොවිතැනකට යන්න ඒක සියලු දෙනා එකතු වෙලා කරන්න ඕනේ. මේ රටේ මිනිස්සු කවුරු හරි කෙනෙක් මේ පරිසරයට ආදරේ නම් මේ රටේ අනාගත પરම්පරාවට ආදරේ නම් මේකේ සතා සීපාවට මැස්සෙක් මදුරුවෙක් මීමැස්සෙක්ට ආදරේ නම් මෙතෙන්දි කරන්න ඕනේ මේ ගැටලුව ඉක්මනට ඒ කියන්නේ රසායනික පොර දෙන්න කෘමිනාශක දෙන්න කියලා ඉල්ලන එක නෙවෙයි මේ වැඩේ ආපස්සට හරවන එක නෙවෙයි මේකේ තියෙන ගැටලුව ටික විසඳ ගන්න එක. කියුබාව මේ අධ්‍යක්ෂකම හොඳින් ලැබුවා. රුසියාව සෝවියට් දේශයේ බෙදවෙන පස්සේ එකපාරටම රසායනික පොහොරණයක නැතර වුණා. කියුබාව ඉක්මනින් ඉක්මනින් විසඳුම් හොයාගත්තා. දැන් ජනතාව එහෙම නැත්නම් ගොවි ජනතාව මේ විදිහට විරෝධතාවලට උසිගන්න නිසා තමයි ඔවුන් ඇත්ත විසඳුම් හොයාගන්න උත්සාහ නොගන්නේ. නැත්තම් මේ මොහොතේදී නිහඬව හිටියා නම් උත්සාහ මේ විදිහට උසිගන්නන්නේ නැතුව ඔවුන් අර අපි දකිනවා වැව් ටික සුද්ධ කරලා වැව් ටික වැවුල තියෙන සැල්විනියා ටිකෙන් කාබනික පොහොර හදා ගන්නවා. එකපාරට මේ එක රැයින් මේ සියලු යක්ක සම්පූර්ණ කරගන්න බෑ ගැටලු ඇති වෙනවා පළවෙනි වතාවේදී දෙවෙනි වතාවේදී අස්වැන්න අඩු වෙන්න පුළුවන් ඔව් හැබැයි අවසාන ඉලක්කය ගත්තාම ඒ ඉලක්කය ඔබට මට සහ මේ මුළු රටටම ලෝකෙටම යහපතක් තේවගාකරුවන් කියන සිලෝන් ටී නාමය අහිමි වෙනවා කියලා නෑ අහිමි වෙන්න තිබුණේ රසායනික පොහොර ඔය විදියට ලවක් දෙවක් නැතුව පාවිච්චි කරන්න ගියා නම් ලංකාවේ රසායනික පොහොර භාවිතය වැඩි නිසා ඇත්තටම සිලෝන් ටී කියන නාමයට තිබිච්ච ගෞරවය සීග්‍රේන් අඩුවෙමින් තිබුණා. මේ අතරේ මහකන්නේට කාබනික පොහොර බෙදා හැරීම අද සිට අරඹනවා කියලා කෘෂිකර්ම මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහත්මයා කියනවා. සාලී කුමාර ගුණසේකරයි වාර්තා කරන්නේ මහකන්නේ සඳහා අවශ්‍ය කාබනික පොහොර බෙදා හැරීම අද සිට ආරම්භ කරන බව කෘෂිකර්ම මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහත්මයා පවසනවා. මුලින්ම අම්පාර දිස්ත්‍රික්කයේ සඳහා ගෝවිජන සේවා මධ්‍යස්ථාන මගින් පොහොර බෙදා හැරීමට කටයුතු කරනවා. අනුරාධපුරයේ පොළොන්නරුව මොණරාගලතුරු දිස්ත්‍රික්කවලටත් කාබනික පොහොර මේ විදිහ නිෂ්පාදනය කර අවසන් පොහොර දෙවර්ගයක් ආනයනය කිරීමට තීරණය කර තිබෙනවා නයිට්‍රජන් දියර පොහොර සහ පොටෑසියම් ක්ලෝරයිඩ් ආනයනය කරනවා පොහොර දෙවර්ගයේම ආනයනය කිරීම සඳහා රුපියල් බිලියන 8ක මුදලක් වැය කරනවා ආනයනික පොහොර අතරින් පොටෑසියම් ක්ලෝරයිඩ් මේ විදිහ වාරයට ලැබිලා තියෙනවා නයිට්‍රජන් දියර පොහොර ආනයනය කරන්නේ ඉන්දියාවෙන්ද චීනෙන්ද කියන එක මේ සතියේ තීරණය කරනවා කියලා සඳහන් කරද්දී අද
කොමහරි පොහොර ප්‍රශ්නෙට ওই විදිහට විසඳුම් හොයාගන්න වෙනවා ගැටලු තියෙයි ඒ අතරේ අද දිනමින පුවත්පතට ගියාම දිනමින පුවත්පතේ අවධාරණය කරන කාරණාවක් තමයි ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම් මහත්මයා කරන ප්‍රකාශයක් තැපැල් සේවයේ පැවැත්මත් ගෞරවයත් පවතින්නේ වෙනස් වෙමින් ජන සමාජයත් සමග ඉදිරියට ගියොත් පමණයි කියලා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම් මහත්මයා කරන ප්‍රකාශය අද වාර්තා කරනවා නුවන් කොඩිකාර ඒ අතරේ අද අපි මේ विशेष लिपि अतर तोरगत एक लिपियान वाइतम श्रीलंका जनमाद्यकरण नव दिशानतीयट खेल इंदिक जयरत्न विशेष लिपिया फलकरण वहीदि तवम जनमाद्यवल हरियट कथाबहट लक् नोवेच यम कारण मद इंदिक जयरत्न लिपिया क्लियन व जनमाद्यवेदी वेडि अवधान क्यम कारण मेघरण उत्सल गण्डोनी मातृका वक् इंदिक जयरत्न लियन वा पसुगे कैबिनेट मंडल रेस्वीमट जनमाध्यमात डल सलहपेरुमहता कैबिनेट संदेश किद्रिपत्क्रमीन श्रीलंका वरलत माध्यवेदी आयतना पेहटुमट अमात्य मंडल अनुमति इलातिबे दिनमिनपोत्पत वार्ताकरण श्रीलंका जनमाध्यकरणे नव दिशानतीयकट किल वार्ताक्रमी एनु श्रीलंका फलमुअरट अंतर्जातिक मट्टमे वरलत माध्यवेदी आयतना पेहटुमट योजना किरीम अगय कलयुत श्रीलंका माध्य कर्मांते सह श्रीलंका जनमाद्य वेद्य प्रमितिगत मट्टमकट गेन एमट मेवनी कालीन योजना वेदगत्य श्रीलंका कुनुऊ सह मजर देशपालन संस्कृति जराजीर्ण नौ उसस् जनमाद्य वेद्य कतिगिरीमट समस्त माध्य संस्कृति सह माध्य भावित पुलुल प्रति संस्करणेकट भाजने कलयत ये सन्धा अंतर्जातिक मट्टमीन वरल जनमाद्य आयतनेकट सुविशेषी कार्यभार पेवरेन मेक माध्य वेदीन विदेट සියලු දෙනාගේ අවධානයට ලක් වෙන්න ඕනේ පොතක් කියලායි සඳහන් හිතෙන්නේ මොකද අපි හැමෝම අපිට හිතිච්ච විදිහට මාධ්‍යවේදීන් කියන ටයිටල් එක එහෙම නැත්නම් ඒ විරුද්ධ නාමය දාගන්නවා ඒ වෘත්තීය නාමය දාගන්නවා ඒ වෘත්තීය නාමය දාගන්න තරම් අපි කොයිතරම් සුදුසුද කියන කාරණාව නැවතවතාවක් ප්‍රශ්න කරන්න ඕනේ ඒ ප්‍රශ්න කරද්දී මේ උත්තරය තාවදගත් වරලත් ජනමාධ්‍ය ආයතනයක් ස්ථාපිත කිරීම ඊළඟට අරුණ පුවත්පත අවධානයම් කරාම අරුණ පුවත්පත මුල් පිටුවේ සඳහන් කරන කාරණාවක් තියෙනවා ඒ තමයි සතොස වාර්තාගත ලාභයක් ලබනවා කියලා සතොස වාර්තාගත ලාභයක් ලබනවා කියලා වාර්තා කරන්නේ පාඩු පිට සතොස තමන්ට ලබා දුන්නේ පාඩු ලැබපු සතොස ගිය මාසෙ රුපියල් කෝටි 400ක් උපයලා කියලා අමාත්‍ය බඳුරු ගුණවර්ධන මහත්මයා සඳහන් කරනවා පාඩු ලැබපු සතොස ගිය මාසෙ කෝටි 400ක් උපයලා कोटि विस्सगाने पाडु लबमिन तमाय तिबुने मासेकट हबै तमाट लबा दुन्नान पासे कोटि हारसियक गिय मासे लाभ लबुव किला संधान करनवा ए तेगना बेलुवा पहुगे दवसेला अयि मे वेडिपुर गहन्ने बंदुला एमत्तुमाट किला बेलुवाम हेतुव पहेदिलि सतोस्स गिय मासे वितर कोटि हारसियक आदायमक उपयला किला वार्ता करनवा अद जातिक पुवत्पतरे मे चारूप सह वार्ता अपि तोरमिन यनवा ईलंगट अवधानय यमु करन्न सूदानम ජාතික පුවත් අතරේ තියෙන විශේෂයෙන්ම වලක්ව ගන්න තිබිච්ච දේවල් ඇයි අපි වලක්වා නොගත්තේ කියන ප්‍රශ්නය තියෙනවා. ඒ ගැන අවධානය යොමු කරද්දී එක පැත්තකින් කතා වෙනවා පළාත් සභා ඡන්දය පිළිබඳව. පළාත් සභා ඡන්දය කවද්ද තියන්නේ මේ පිළිබඳව කතා කරනවා. දිව ඉන පුවත්පත වාර්තා කරනවා. අද පළාත් සභා නවයක ඡන්දය ලැබෙන මාර්තුවට පෙර රජයේ තීරණ ඇමති බැසිල් කියයි කියලා. ඒ අනුව අද අරුණ අද දිව ඉන පුවත්පත මේ පුවත සඳහන් කරනවා. පළාත් සභා නවයක් සඳහා වන පළාත් සභා මැතිවරණයේ ලබන වසරේ මාර්තු මාසයේ පෙර පැවැත්වීමට රජයේ තීරණය කර තිබෙනවා මේ පිළිබඳව රජයේ ස්ථාවරය මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහත්මයා විසින් මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සඳහා පත්කරන ලද පාර්ලිමේන්තු තීරීම් කමිටුවේදී ඉක්ුත් සිකුරාදා 8 වෙනිදා ප්‍රකාශ කළා කියලා දිවෙනි පුවත්පත සඳහන් කරනවා ඒ සඳහා අවශ්‍ය කරන පනත් සංශෝධනය කිරීම සඳහා කටයුතු කරන්න කියලා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා උපදෙස් දුන්නා කියලා අද දිවෙනි වාර්තා කරද්දී පළාත් සභා ඡන්දය අලුත් පනතක් නැතුව කොහොමත්ම බෑ කියලා නීතිපතිගේ ස්ථාවරයේ දිනේෂ් කාරක සභාවට කිව්වා කියලා දිනේෂ් ගුණවර්ධන මාත්‍යවරයා මේ බව සඳහන් කළා කියලා සුජිත් හේවා ජූලිගේ සහ අංජුල මහික වීරරත්න වාර්තා කරනවා නව පනතක් සම්මත කිරීමකින් තොරව පැරණි ක්‍රමයට හරි වෙන කුමන හෝ ක්‍රමයකට හෝ පළාත් සභා ඡන්දය පැවැත්වීමට නොහැකි බව නීතිපතිවරයා දන්වා තිබෙන බව මේ කමිටුවට දිනේෂ් ගුණවර්ධන අමාත්‍යතුමා සඳහන් කළා කියලා අද වාර්තා කරනවා ඊළඟට දිවෙන පුවත්පතේ මුල් පිටුවේ වාර්තා කරන තවත් එක කාරණයක් තියෙනවා පාසල් ගැන කියපු වෙලාවෙ කියන්න තිබුණා ඒ තමයි රාජකීය විශාඛා ආනන්ද ඇතුළු ජාතික පාසල් 90ක නව
විදුහල්පතිවරු පත්වීමට නියමිතයි සේවා දිගු ඉල්ලන ඇතමුන්ට විවිධ චෝදනා තියෙනවා කියලා අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල සිල්වා මහත්මයා සඳහන් කළා කියලා සමාවෙන් කපිල පෙරේරා මහත්මයා සඳහන් කළා කියලා චමින්ද සිල්වායි වාර්තා කර සිටින්නේ මේ පුවත උපුටා ගන්නවා දිවයින පුවත්පතෙන් මේ පාසල්වල විදුහල්පතිවරුන් දෙසැම්බර් 31 වනදා වන විට විශ්‍රාම යාමට නියමිතයි ජනප්‍රිය පාසල් රසක විදුහල්පතිවරුන් සේවා දිගුවක් ලබා දෙන ලෙස විවිධ පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කරන බවත් ලේකම්වරයා සඳහන් කරනවා වැඩබලන විදුහල්පතිවරුන් ලෙස 5000ක් සේවය කරනවලු බහුදෙනෙ කිල්ලලා තියෙනවා සේවා දිගුවක් මේ සේවා දිගුවක් දිගුවක් කියලා නැ ඇතම් විදුහල්පතිවරුන්ට විවිධ චෝදනා එල්ල වී තිබෙනවලු රුපියල් 5195ක් විදුහල්පති කාමරයේ සුන්බුන් පුලුස්සා දැමීමේදී හමු වෙච්ච සිද්ධියකුත් මේ සේවා දිගුවක් කිල්ලන එක විදුහල්පතිවරයෙක්ට තියෙනවා කියලා කියනවා විදුහල්පතිවරයෙක්ද විදුහල්පතිවරියක්ද දන්නේ විදුහල්පතිතුමාගේ හරි විදුහල්පතිතුමියගේ හරි කාර්යාලේ කාර්ය ඒ කියන්නේ මේ ऑफिस रूम එක කාර්යාලයේ තිබිච්ච කාර්යාලයේ සුද්ධ කළේ ඒකේ ලිපිගුණු ටික අනවශ්‍ය දේවල් පුච්චලා දාද්දි රුපියල් 5000 නෝට්ටු 95කුත් පිච්චිලාලු. හරිනම් මේක සිරස්සලේකට එන්න ඕනේ කතාවක් නේද කියලා හිතෙනවා. ඊළඟට අද අරුණපවත්පත කලින් සඳහන් කරපු කාරණාවක් තියෙනවා. ඒ තමයි උතුරු පළාතේ ශිෂ්‍ය උසස් පෙළ උසස් පෙළ අයදුම් පත්‍ර 100%ක්ම එවා තිබෙනවා කියලා උසස් පෙළ ශිෂ්‍යත්ව උතුර අයදුම් පත් සියල්ල ලැබිලා කියලා අරුණපුවත්පත වාර්තා කරනවා මේක අපි අර ගුරු වර්ජන එක්ක සඳහන් කරන්න හිටපු කාරණාවක් නිලන්ත මදුරාවල මේ වාර්තා කරන උසස් පෙළ ශිෂ්‍යත්ව උතුර අයදුම් පත් නම් සියල්ලම ලැබිලා සෙසුපලාත් වලින් උසස් පෙළ සඳහා පාසල් 74ක අයදුම් පත් ලැබෙන්න තියෙනවලු ශිෂ්‍යත් අයදුම් පත් 1014ක් පාසල් වලින් ඇවිල්ලා නැහැ ඒ කියන්නේ උතුරු ගුරුවරුන්ට අපි හිසරම ආචාර කරනවා උතුරු ගුරුවරු උතුරු දරුවන් වෙනුවෙන් තමන්ගේ යුතුකම ඉෂ්ට කළා උතුරේ උසස් පෙළ ශිෂ්‍යත්ව අයදුම්පත් සියල්ලම ලැබිලා. එතකොට මේ දකුණ ගෙනියන වර්ජනවල අවසාන අරමුණ කොතනද තියෙන්නේ කියලා පැහැදිලි නේද? නිදහස් අධ්‍යාපනයේ කියන සටන් පාඩයේ තමයි ඉස්සරහට අරගෙන ඉන්නේ. හැබැයි නිදහස් අධ්‍යාපනයේ කියන සටන් පාඩයේ අරගෙන ඔසවාගෙන යන්නේ නිදහස් අධ්‍යාපනය කියන මිනි පෙට්ටිය නේද කනත්තර කියලා සමහර පුවත් දිටුවාම විමසුම් ඇසක් තියෙන ඔබට පැහැදිලි වෙයි. ඊළඟට අපි ජාතික පුවත්පත් අතරේ වාර්තා කරන්න කැමති තවත් පුවත් කීපයක් තියෙනවා. අනතුරුදායක සිද්ධි කිහිපයක් පිළිබඳව වාර්තා වුණා. අද අරුණ පුවත්පත වාර්තා කරනවා නින්දෙම ගින්නට බිලු බිලිඳ ඇතුළු පවුලේ පස්සෙනා මහරෑ එකම වලක මිහිදන් වෙති කියලා අතිශය ඛේදනීය පුවතක් ආර්.එෆ්. සුනිල් වාර්තා කර සිටින්නේ නුවර එළිය සිට නුවර එළිය රාගලවත්තේ මැද කොටසේ ඉක්ුත් 7 වනදා නිවසේ නිදා සිටියේදී පිලිස්සීමියගේ කුඩා දරුවා ඇතුළු 5 දෙනාගේ අවසන් කටයුතු එම වතුයායේ කම්කරුවන්ගේ සෝසසුම් මැද පෙරේදා සිදු කළා කියලා අද වාර්තා කරනවා අරුණ පුවත්පත. මේක ජාතික පුවත්පත් බොහොමයක වාර්තා වෙච්ච පුවතක්. ඒ වගේම අරුණ පුවත්පත ඒ පිටුවෙන් වාර්තා කරනවා මේක ගිය සතියේ වාර්තා කරපු පුවතක පැහැදිලි කිරීමක්. ජේතවන විහාර මාවත සංවර්ධනය වන්නේ පුරාවිද්‍යා සහ මධ්‍යම සංස්කෘතික අරමුදලේ අනුමැතියෙන් කියලා අරුණ පුවත ගැන ජේතවන විහාරාධිපති ඉහළ හල්මිල්ලාවේ රත්නපාල හිමියෝ පහදති කියලා වාර්තා කරනවා. එනෝ ජේතවන විහාර මාවතේ සංවර්ධනය වෙන්නේ පුරාවිද්‍යා සහ මධ්‍යම සංස්කෘතික අරමුදලේ අනුමැතියෙන් ඒ බව සඳහන් කරනවා. නිවැරදි කිරීමක් පැහැදිලි කිරීමක් අද අරුණ පුවත්පතම සඳහන් කරනවා. දරුවන් බේරගන්න ඕනේ කොයි ඉන්න අනතුරක්ද කොතනද තියෙන අනතුර මාරයා කොතනද ඉන්නේ අනතුර කොතනද තියෙන්නේ සිඟිති දින බොරු කීවයි අම්මා පිඟානකින් කටපුච්චලා වන්නේ රොමේෂ් මදුශංක සහ මඩුකන්දේ සිතුම් චතුරංග වාර්තා කරන කිලිනොච්චියේ අක්කරායන් කුලම් පොලිස් වසමේ පොදුකුරිරිප්පු ප්‍රදේශයෙන් පස් හැවිරිදි දැරියක පිලිස්සීමට ලක්කර වද දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට දැරියගේ මව පොලිසිය විසින් පෙරේදා මේ විදිහට අත්අඩංගුවටගෙන තිබෙනවා. දරුවන් බේරගන්න ඕනේ කියලා කිව්වයින් පස්සේ කෝටිපතිය වුණත් වැඩක් නැහැ දරුවෝ බේරගන්න බැරි නම්. ෂාරුග්ගේ පුතාට ඇප නැහැ. මද්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම චෝදනාවට අත්තරංගුවට ගත්ත ෂාරුක් ඛාන්ගේ පුතා කියලා අපි ගිය සතියේ වාර්තා කළා. රියදරුගෙනුත් ප්‍රශ්න කරනවා සහන් වික්‍රමගේ වාර්තා කරන්නේ මද්ද්‍රව්‍ය සම්බන්ධ සිදුවීමක් නිසා මේ වන විට අත්තරංගුවටගෙන සිටින සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ගේ පුත් ආර්යන් ඛාන්ට ඇප ලබා දීම අධිකරණයේ තවදුරටත් ප්‍රතික්ෂේප කර තිබෙනවා. මේ අනුව ඔහුට වෙනත් විශේෂ අධිකරණයක් වෙත ඇප අයදුම් පතක් ඉදිරිපත් කිරීමට සිදුව තිබෙනවා කියලා සඳහන් කරනවා. තාත්තා කෝටි ගණන් හම්බ කළා වුණත් ජනතා ආකර්ෂණයේ ලෝකයක් නම්ම ගන්න පුළුවන් වුණත් තමන්ගේ පුතා නම්ම ගන්න බැරි වෙච්ච එකේ කනගාටු ඔහුට ඇති. සහ ඒ තාත්තා හරිපාර ගියා නම් සමහර කාරණාවලදී ෂාරුක් ඛාන් කියන්නේ වීරයෙක්, ඔහු දක්ෂයෙක්, විශිෂ්ටයෙක් කතා දෙකක් නැහැ. හැබැයි ඔහු හරිපාර ගියා නම් පුතත් ඒ අඩිපාරේ යන්න ඉඩ තිබුණා නේද?
සමහර පුතාලගෙන ඉන්නවා ජීවත්ව නොහිටියා වුණත් කතා කරන විශේෂ ලිපියක් අද ඇස ගැටුණා ලංකාදීප පුවත්පතේ තියෙන ආදරණීය ආදිල් මේ ගතවන්නේ ඔබ වැනි මිනිසුන් අවශ්‍ය යුගයක් ප්‍රවීණ දේශපාලනඥයෙකු වන ඉමිතියාස් පාකිර් මාකර්ගේ අභාවප්‍රාප්ත පුත්‍රයා වෙනුවෙන් ලියූ ලිපියක් දේශපාලනඥයෝ එහෙම නැත්නම් කලාකරුව විශේෂ චරිත ගැන පළවෙනි ගුණසමරු ලිපි අපි තෝරගන්නවා කිසි පැකලීමකින් තොරව ඇයි එතකොට මේ මිලින්ද රාජපක්ෂ ලියපු මේ ලිපිය තෝරගන්න අපි කල්පනා කළේ දේශපාලනඥයෙකුගේ පුතෙක් ගැන ලියවෙන ලිපිය මිලින්ද මේ ලිපිය හරහා මේ ලිපිය මගින් විශේෂ කියවීමක් අපිට අවස්ථාව ලබා දෙන විශේෂ කියවීමකට අපි අතර නැති මිනිස්සු හොඳ මිනිස්සු විදියට ජීවත් වුණාද කියලා ප්‍රත්‍යක්ෂ කරගන්න මම පාවිච්චි කරන සරලම ක්‍රමවේදයක් තමයි මේ මොහොතේ ඒ මිනිස්සු හිටියනම් මොනව කරාවිද කියන ප්‍රශ්නය අප කල්පනාවට එනවද කියන එක විසඳන එක ආයිත් කියන්නම් අපි අතර නැති මිනිස්සු හොඳ මිනිස්සු විදියට ජීවත් වුණාද කියලා ප්‍රත්‍යක්ෂ කරගන්න මම පාවිච්චි කරන සරලම ක්‍රමවේදය තමයි මේ මොහොතේ ඒ මිනිස්සු හිටියනම් මොනව කරාවිද කියන ප්‍රශ්නය අපිට කල්පනාවට එනවද කියලා බලන එක සාමාන්‍ය කාලයකට වඩා බොහොමයක් වෙනස් කාලයක් වෙච්ච මේ කාලේ කොරෝනා කාලේ ආර්ථික සමාජ දේශපාලන සංස්කෘතික වගේම මානසික වශයෙන් උත් කාට කාටත් හරිම අමාරු කාලයක්. ඉතින් මෙහෙම අවස්ථාවකදී මේ චරිතය ආදිල් බාකිර් බාකර් මාකර් කියන ආදිල් බාකිර් මාකර් කියන චරිතය නැවත වතාවක් කියවා බලන මිලින්ද රාජපක්ෂ උත්සාහ ගන්නවා. මගේ හැම විචිත්‍රවත් මතකයක්ම ආදිල් එක්ක මම ගොඩක් සංවාද කරපුවා වචනයක් නැර මගේ දේශපාලන ඔළුවේ සද්ද කරනවා. අද මේ රටේ තරුණයා අතර දේශපාලන සංවාදයක් ඇත්තෙම නැති තරම් මාධ්‍යවල වෛරය සහ තරහ පිරීලා WhatsApp පිරෙන්නේ බොරු ප්‍රවෘත්ති වලින්. ඔළුවක් තියෙන කවුරුත් හොයලා බලන්නේ නැහැ ඇත්ත මොකක්ද කියලා. Facebook එකේ දෙවි පිහිටයි කියලා දැම්මත් කුණුහරුපෙන් තමයි පල්ලෙහා කමෙන්ට් දාන්නේ. ආදිල් මේ මොහොතේ අපි ඇසිය යුතු තවත් වැදගත්ම ප්‍රශ්නයක් තමයි හැමදේම විවේචනය කිරීම ඇරුණම තරුණයන් සාධනීය ලෙස මැදිහත් විය යුත්තේ කුමකටද කියලා. ඇදකුද හොයන එක, අඩුපාඩු පෙන්වන එක, වැරදි පැත්ත හයිලයිට් කරන එක සම්පූර්ණයෙන්ම වැරද්දක් කියලා අහක දාන්න මම සූදානම් නැහැ. කවුරු හරි අඩුපාඩු පෙන්වන්න ඕනේ. හැබැයි අපේ රාජකාරිය එච්චරද? ඔයා උපතින්ම UNP කාරයක් UNP කාර්යයක් නොගෙහින් හිටියනම් මේ පාර සමග ජන බලවේගින් පාර්ලිමේන්තුවේ එන්නත් තිබුණා. අවුරුදු පහක් කියන්නේ දේශපාලනිකව දිග කාලයක්. හැබැයි ඔබේ මතකයන් තාම අලුත්. ඒ මතකයන් තුළ බොහොමයක් ඇත්තේ අපේ සාමූහික ප්‍රාර්ථනාවන්. ආදිල් බාකිර් මාකර් කියන ඉමිතියාස් බාකිර් මාකර් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාගේ පුත්‍රයා ගැන මියගිය පුත්‍රයා ගැන මිලින්ද රාජපක්ෂ ලියන මේ ලිපිය විශේෂයෙන්ම තෝරගත්තේ එකක් මේ ඉමිතියාස් බාකිර් මාකර් මහත්මයා ජාතික සංහිඳියාවට හොඳ පාලමක් තනන පුද්ගලයෙක් පුළුවන් පුද්ගලයෙක් කියලා අපි විශ්වාස කරනවා. ඒ බලය අත්තර ගන්න දෙවනි එක ආදිල්ල වගේ චරිත ඔස්සේ අනික් පැත්තෙන් කතා කරනවා. ඒ චරිත පිළිබඳව මිලින්ද මේ ගෙන සංවාදය මතු කරන සංවාදය අපි තරුණයෝ විදියට එහෙම නැත්නම් මතවාදී මේ සමාජය වෙනස් කරන්න සූදානම් උදවිය විදියට කතාවට ලක් කරන්න ඕනේ. ආයෙත් කියනවා WhatsApp වල තියෙන බොරු ප්‍රවෘත්ති ඔළුවක් තියලා කවුරුවත් හොයලා බලන්නේ නැහැ. ඔළුවෙන් කවුරුවත් හොයලා බලන්නේ නැහැ. Facebook එකේ දෙවි පිහිටයි කියලා දැම්මත් බැනලා දානවා. ඒ නිසා මේ ගැටලුකාරී එහෙම නැත්නම් අභියෝගාත්මක අවස්ථාව අපිට ජීවිතය සහ ලෝකය කියවන්න හොඳ අවස්ථාවක්. ඒකට තමයි ඇත්තටම මේ ආදිල් බාකිර් මාකර්ගේ ගුණ සමරුව එහෙම නැත්නම් ගුණ ගැයුම ඔස්සේ මිලින්ද මේ ලිපිය ලියන්නේ. ඒ නිසායි විශේෂයෙන්ම තරුණයන්ට ඒ අවධාන තරුණයන්ට ආරාධනාවක් එක්ක ඒ ලිපිය තෝරගත්තේ. තරුණයන්ට ආරාධනා කළාම තරුණ තරුණියන්ට යොහානිගෙන් හොඳ ආරාධනාවක් තියෙනවා. ලංකාවේ මියුසික් ඉන්ඩස්ට්‍රි එක නැත්නම් සංගීත කර්මාන්තය කොහොමද පවත්වාගෙන යන්න ඕනේ කියලා යොහානි ඉන්දියේ සුපිරි නළු සල්මන් එක්ව මැණිකේ ගීය ගයයි කියලා ත්‍රිනිත සිල්ව වාර්තා කරනවා. ඔබ දැක්ක දැන් මේක ෂා වෙන ඕන තරම්. ඒ අතරේ අපි සූදානම් කාටුන් බලන්න යන්න කලින් යුතුකම් දෙකක් හිතු කරන්න තියෙනවා. එකක් තමයි අඳුර විනිවිදි මధుර කටහඬ හෙන්රි කල්දේරා ගායකයාගේ 15 වන ගුණ සමරුව වෙනුවෙන් ප්‍රේමරත්න පලිහවඩන කියන ලේඛකයා ලියන ලිපිය අද මෞබිම් පුවත්පත පළ කරනවා. මේ ලිපිය ලියලා තියෙන ප්‍රේමරත්න පලිහවඩන මහත්මයාත් අද ජීවතුන් අතර නැහැ කියලා සඳහන් කරනවා. පෙනෙන සුව දසුන් දසාත මිලින වී ගියා තත් 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 තාර පෙටියා බුදු පියේ සසරේ දුක පෙන්නු මේ ආදී ආකර්ෂණීය ගීය ගැයූ ඉතාම ගැඹුරු සහ ලයාන්විත කටහඬක් හිමි හෙන්රි කල්දේරා ගායකයා අපි කෘතවේදීව සිහිපත් කරනවා. ඊළඟට
තව විශේෂ ලිපියක් පළ කරනවා පියල් සෝමරත්න සංස්කාරක සංස්කරණය කළ මාවත සංගරාවේ 1988 පළවෙච්ච ලිපියක් තමයි විජේ කුමාරතුංගයන්ගේ 76 වෙනි ජන්මදිනයේ නිමිති කරගෙන ලියන්නේ අද මෞබිම් පුවත්පත පළ කරන්නේ විජේ සංස්කෘතික හා දේශපාලන ප්‍රතිබිම්බය කියලා. සිංහල ජාතිවාදී බලපෑමෙන් මිදී සමාජ සාධාරණත්වයේ සමාජවාදී පණිවිඩය සෑම ජාතියකම කොටසකට අයත් ජනයා වෙතට ගෙන යා හැකි බව පෙන්වා දීම විජේ කුමාරතුංග තම ජීවිතයේ අවසාන කාලයේ ලබාගත් වැදගත්ම ජයග්‍රහණයයි කියලා අද පියල් සෝමරත්න මහත්මිය ලියපු ලිපිය මෞබිම් පුවත්පත නැවතවතාවක් පළ කරනවා. කියවා බලන්න ඔබට ආරාධනා කරනවා. අපි ඊළඟට සූදානම් කාටුන් කියවන්න. සරදම් වලින් පටන් ගන්න සරදම්ම තමයි තියෙන්නේ ඈ. අපිට කියන්න වෙනවනේ නේ. පංකජිරුවින්දගේ සරදම ලංකාදීපෙන් තෝරගන්නවා. පාම් පිටි කිලෝ රුපියල් 10කින් නගිනවා කියලා ලසන්ත කියනවා. ඕක කියන්නේ අමතක කෙනෙක් ඕනද සර්? අංජනගේ කාටුන් එක පොකට් කාටුන් එක දිනමිලින් තෝරගන්නවා. තිරිඟු පිටි, කිරි පිටි, ගෑස් සහ සිමෙන්ති හිතුමතේ මිල වැඩි කරන්න දෙන්නේ නැහැ කියලා අලගියවන්න කියනවා. ලනුව ලිහලා අනින්නපා කියනවා වගේ. ශ්‍රීකාන්තගේ ශ්‍රී දූපත ඒත් දිනමිලින් තෝරගන්නේ. සර්ලට ලැජ්ජාවක් හිතෙන්නෙම නැද්ද? බැන්ඩෝරා කේස් එකටද බං? නෑ සර්, පාස්පෝර්ට් පොලිමේ දිග දැක්කම රටේ මිනිස්සු රට අත්තරල යන්න කියලා හිතවනවා නම් පාස්පෝර්ට් ගන්න පොලිමේ ඉන්නවා නම් ලැජ්ජ හිතෙන්න ඕන කියලා ඩොක්කක් කියලා මතක් කරලා දෙනවා ශ්‍රීකාන්තගේ ශ්‍රී දූපතේ උදවිය. උදවියට ඩයනගේ මන්ත්‍රීකම අහෝසි කරානේ. එහෙම නැත්නම් සජබෙන් නිරපන්න තීරණය කළානේ. එතකොට අංජනට පේනවා ඩයන කොට්ට මෙට්ට ඔක්කොම ඩයනගේ සජබෙන් විසි කළා එළියට. එතකොට ඩයන පෙන්නනවා ඩයනගේ ඇතේ තමයි තියෙන්නේ සජබ ඔප්පුව. පක්ෂයයිති කාටද? ඩයනගමගේ මන්ත්‍රීතුමියට. සජබ ඔප්පුව ඩයනගාව. ආ පළාත් සභාචන් දෙනවා කියලා කිව්වනේ. එතකොට අවන්තට හිතෙනවා දැන් විදුලි සෝපානේ නැත්තම් විදුලි සෝපානේ ඡන්දදායකයා පල්ලෙහාට බැහැගෙන ඉද්දි බැසිල් ඇමතුමා උඩට යන ගමන් ඡන්ද පෙට්ටියට ඡන්ද දාගෙන යන්නයි හදන්නේ කියලා අවන්තර හිතෙනවා. ජනරාණී කාටුන් එක තෝරගන්නේ අද පුවත්පතෙන්. අද පුවත්පතෙන් දූෂණයෙන් තොරව ඉදිරියට යාමට සහාය දෙන්න කියලා ජනාධිපතිතුමා ඉල්ලනවා. ජනරාණී අහනවා සෑර් ඔය අපිට කියන්නේ පරිසර දූෂණය ගැන නේද? ඒ කියන්නේ නැත්තම් ඉතිරි දූෂණය ඒක නැති කරන්න අපි කොහොමද සහාය දෙන්නේ? සහාය දෙන්න පුළුවන් විදි තියෙනවා. මරිසිපාලගේ කාටුන් එක තෝරගන්නවා. එම්ඩී වීරරත්නගේ සජිත් කියනවා වෛද්‍යවරුන්ගේ කාර්ය දේශපාලනඥයන් කිරීමෙන් අසීරුවට පත්වන්නේ රටේ ජනතාවලු. බෙහෙත් නියම කිරීමද? ඊළඟට දැන් දෙගොල්ලොම බය වෙලාලු ඉන්නේ. කට්ටියම බය වෙලාලු ඉන්නේ. ජයරත්න වික්‍රමසිංහට හිතෙන විදියට. පිටරටවල කෝටි ගණන් මුදල් තියෙන තව දේශපාලනඥයෝ 20ක් ඉන්නවා කියලා හොයාගෙන තියෙනවනේ මචං. ඇත්තද? මුන් නංගන් හෙලි කරයිද මචං? එතකොට ඒගොල්ලෝ මචංලා. මෞබිම් පුවත්පතේ එම්ඩී වීරරත්නගේ කාටුන් එක බඩු මිල එල්ලන්න ලෑස්සි. එල්ලන්න ඉන්න අයටත් සමාව දෙන ක්‍රමයකට ජනපති එකකතාව. එතකොට එල්ලන්න හදන්නේ කළුකඩ මුදලාලිද අපිද? එම්ඩී අහනවා ජනාධිපතිතුමාගෙන් එල්ලන්න හදන්නේ කළුකඩකාරයෝද අපිද? මේ දවස්වල කළුකඩකාරයෝ අපිව එල්ලලා කියලා තමයි බොහෝ දෙනෙක් කියන්නේ. පිටුර අභිනායකගේ දවසේ පද හතර තියෙනවා නිම කරන්න පුළුවන්. ගුරුමා පියවරුන් දුන් සිප් කිරිත් නැත, දරුපරපුරට දැන් කිරි පිටි ටිකත් නැත, පාසල් බිමත් නැත, එහි කෙලි බිමත් නැත, ඉවසන් දූ පුතුනි රටවට කොවිඩ් ඇත. ඉවසන් දූ පුතුනි රටවට කොවිඩ් ඇත. හැබැයි අර්බුදයක් හැම විටම කෙලවර වෙන්නේ අර්බුදයකින් නෙවෙයි. අර්බුදයක් හරියට කළමනාකරණය කරගත්තොත් ඒක ජයග්‍රහණයකින් කෙලවර කරගන්න පුළුවන්. කිරි පිටි ගන්න පොලිමේ ඉඳපු අපි නැවුම් කිරි දියර කිරි බොන්න පුරුදුනා. ඒකෙන් රාජ්‍ය ආයතන පාඩු ලැබමින් තිබිච්ච රාජ්‍ය ආයතන කෝටි ගණන් ලාභ ලබන්න පටන් ගත්තා. ඒ තමයි අපිට ඉගෙන ගන්නවා නම් ඉගෙන ගන්න තියෙන පාඩම්. පරිස්සමින් ඉඳිමු. හෙට මුණ ගැහෙමු. ඔබට ආයුබෝවන්.